දිවයිනට බලපෑ ඇති අධික උණුසුම් සහිත කාලගුණය හමුවේ මේවන විට දිස්ත්‍රික්ක 12කට බලපෑම් එල්ල වී තිබෙනවා. ඒ අනුව රත්නපුර ත්‍රිකුණාමලය පුත්තලම කුරුණෑගල යාපනය මන්නාරම මුලතිව් වවුනියාව බදුල්ලා හා මොනරාගල යන දිස්ත්‍රික්කවලට එලෙස බලපෑම් එල්ල වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසන්නේ. මේ හේතුවෙන් පවුල් 47,983කට අයත් පුද්ගලින් 129,970 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 73ක ජල මට්ටම 30.3 දක්වා පහළ ගොස් තිබෙනවා. එම ජලාශවල ජල මට්ටම මේ වන විට දැක්වෙන්නේ අක්කර අඩි ලක්ෂ 9ක් ලෙසයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මධ්‍යම ප්‍රමාණයේ ජලාශ සංඛ්‍යාව 171ක්. එහි ජලධාරිතාව අක්කර අඩි 250,000ක් ලෙස දැක්වෙනවා. ප්‍රධාන ජලාශ 32ක පමණ ජලධාරිතාව 30ට අඩු මට්ටමක පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ පිළිබඳ අධ්‍යක්ෂ සුදර්ශනී විධානපතිරණ සඳහන් කළේ. ගත වූ පැය 24 තුළ වැඩිම උෂ්ණත්වය සටහන් වී ඇත්තේ බවුනියාව දිස්ත්‍රික්කයෙන්. ඒ සෙල්සියස් අංශක 37.7ක් ලෙසයි. පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ පවුන්කරේ ප්‍රදේශයේ පිහිටි කුඩා පොකුණු වූ සම්පූර්ණයෙන්ම සිඳී කුස් ඇති ආකාරයයි මේ. වික්ටෝරියා ජලාශයේ ජලමට්ටමද සීක්‍රෙන් පහත යමින් පවතිනවා. මේ හේතුවෙන් අවට ප්‍රදේශවල ජනතාවට පානීය ජලය පවා නැතිවීමේ අවදානමක් ඇති බවටයි වාර්තා වන්නේ. සමනල වැව සිඳී යාමත් සමග වැව් පතුලේ පිහිටි කිංචිකුණේ විහාරස්ථානයේ චෛත්‍ය මතුවී ඇති ආකාරයයි මේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.